විමල් වීරවංශ, එතකොට නිදහස ජනතා සභාවේ උත්තර ලංකා සභාවේ කණ්ඩායම එක සන්ධානය සන්ධානගත වෙලා තියෙනවා. ඔබතුමාලා මොකද්ද තනියම තරඟ කරනවද, කොහොමද වෙන්නේ? අපි තරම් කරන්නේ සමග ජන සන්ධානය හැටියට. විශේෂයෙන්ම අපි සමග සිටින දේශපාලන පක්ෂ කීපයක් තිබෙනවා. ඒ පක්ෂත් එක්ක අපි එකට තරම් කරනවා. ඉතින් අනික් පක්ෂ අපිත් එක්ක පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරන ආණ්ඩුවෙන් කැඩිච්ච කොටස් කීපයක් තිබෙනවා. ඒ කොටස් වෙනම තරඟ කරන්නයි තීරණය කරලා තිබෙන්නේ. ඒක නිසා ඒක ප්‍රශ්නයක් නෙවෙයි. කොහොම වුණත් අපි සමග ජන සන්ධානය හැටියට පළාත් පාලන ආයතන 340ටම තරම් කරනවා. දැන් එතකොට දැන් පොදු ජන පෙරමුණ කියනවා ඔවුන් විශිෂ්ට ජයක් ලබනවා කියලා. ඔබතුමාලට මොන වගේ අභියෝගයක් තියෙද? රටේ බිම් මට්ටමේ ජනතාවගේ හැඟීම තේරෙනවා නම් ඔය වගේ කතා කියන්නේ නැහැ. මොකද මේ වෙනකොට රට විශාල ආර්ථික කඩාගෙන වැටීමට ලක් වෙලා. ඒ වගේම මේ ආණ්ඩුව ජනතා අප්‍රසාදයකට පත් වෙලා තිබෙන්නේ. ඒ වගේම ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් කරෙහි මහජනතාව කොහොමද කල්පනා කරන්නේ කියලා හොඳටම පේනවා. සම්පකාර ප්‍රාදේශික ඡන්ද දිහා බලපුවම. ඒ නිසා පැහැදිලි ලෙස මේ පළාත් පාලන ආයතනයේ බහුතරයක් ආයතන සමග ජන බලවේගයට දිනන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අපි මේකේ බිම් මට්ටමේ සංවිධානයේ ශක්තිමත් කරන ඒ ව්‍යාපාරය තමයි මේ මැතිවරණත් එක්ක අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් එතකොට මේ ජනතා විමුක්ති පෙරමුණේ කොහොමද ඒ අභියෝගය? දැන් අපිට පේනවා මේ ප්‍රධාන දේශපාලන වේදිකාවල ඔබතුමාලා ඔවුන්ව විවේචනය කරනවා. ජනතා විමුක්ති පෙරමුණ සජිත් ප්‍රේමදාස මහත්මයා විවේචනය කරනවා. මොකද්ද මේ තියෙන තරඟය? දැන් ජනතා විමුක්ති පෙරමුණත් එක්ක අපිට එහෙම කිසිම අභියෝගයක් නැහැ. මොකද ඔවුන්ගේ ප්‍රචාරක ව්‍යාපාරය ඔවුන් කරනවා. ඒත් එක්කම අපි සමග ජන බලවේගයේ ප්‍රචාරක ව්‍යාපාරය අපි කරනවා. ඉතින් දේශපාලන වේදිකාවේ නොයෙක් අවස්ථාවල එහෙම විවේචන, ඒ වගේම විවිධාකාරයේ තර්ක විතර්ක ගොඩනැගෙන්න පුළුවන්. හැබැයි අපි මේ රටේ බිම් මට්ටමේ ජනතාවගේ බහුතරයක් දිනා ගන්න පුළුවන් දේශපාලන පක්ෂය හැටියට සහ ඊළඟ ආණ්ඩුව හදන්න පුළුවන් දේශපාලන පක්ෂය හැටියට අපි සංවිධානාත්මකව මේ වෙනකොට සංවිධානය වෙමින් තිබෙන්නේ. ඉතින් ජනතා විමුක්ති පෙරමුණ අපිට අභියෝගයක් නෙවෙයි. රජය මැතිවරණය මගහරින්න උත්සාහ කරනවා කියලා දැනෙනවා. දැන් බලන්න විවිධ උපාය මාර්ග වැඩ ඒගොල්ලෝ අනුගමනය කරලා දැනටමත් අර උසාවියටත් කණ්ඩායමක් කියලා තියෙන මැතිවරණ නොපවත්වන්න කියලා. මම දැක්කේ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ඡන්දයක් නොපවත්වන්න කියලා කණ්ඩායමක් උසාවි කියලා. ඉතින් නිදහසට කරුණු කියන්න බෑනේ. මැතිවරණයක් නිශ්චිත වශයෙන් පැවැත්විය යුතුයි කියලා ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ තිබෙනවා නම් ඒ අනුවම මැතිවරණ පවත්වන්න ඕන. ඉතින් මැතිවරණය පවත්වන්න විවිධ හේතු ඉදිරිපත් කරන්න බෑ. දැන් මම දැක්ක මැතිවරණ කොමසාරිස් දෙපාර්ට්මන්ටුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියනවා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කරලා දීලා තියෙනවායි කියලා. ඒක තමයි සාමාන්‍ය සම්ප්‍රදායිකව කරන්නේ. ඒතකොට ඒක මුදල් නොදී ඉන්නත් ආණ්ඩුවට බෑ. මොකද ආණ්ඩුකම් ව්‍යවස්ථාවෙන්ම මැතිවරණයක් සඳහා සියලු පහසුකම් සැලසී යුතුයි කියලා වගකීමකින් ඒ සටහන් තිබෙනවා. ඒ නිසා ව්‍යවස්ථාවට අනුකූලව මැතිවරණය කල් දාන්න උත්සාහ කරන්න ඒගොල්ලන්ට බැරි නිසා ඒගොල්ලෝ වෙන හේතු හදන්න පුළුවන්. හැබැයි කොහොම වුණත් මැතිවරණය කල් දාන්න ජනතාවගෙත් කැමැත්තක් නැහැ, දේශපාලන පක්ෂ බහුතරයකගේ කැමැත්තක් නැහැ. දැන් වෙනත් ප්‍රශ්නයක් ඔබතුමාට යොමු කරන්නම්. මේ දළදා වහන්සේට අපහාස කර පුද්ගලයෙක්ව දැන් පොලිස් අත්දඩම් කොට අරගෙන තියෙනවා. ඒ සම්බන්ධව ඔබතුමාලගේ මතය කොහොමද? දළදා වහන්සේට අපහාස කිරීම දැඩි ලෙසම හෙළා දැකිය යුතු කාරණයක්. අපේ දේශපාලනයට විශේෂයෙන්ම ආගම, ජාතිය, කුලය සම්බන්ධ කරගෙන මේ වගේ පහත් මට්ටමට වැටීමම කනගාටුදායකයි. දැන් මේ දළදා වහන්සේ විවේචනය කරපු, දළදා වහන්සේට අපහාස කරපු පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මතධාරියෙක්. එතකොට ඒ මතය ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණ පිළිගන්නේ නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ කළ යුතුව තිබෙන්නේ ඒ මතය ප්‍රකාශ කිරීමට විරුද්ධව තමන්ගේ අදහස ප්‍රකාශ කිරීම. මේක පුදුම වෙන දෙයක්වත් නැහැ. මට මතකයි 1989 කාලෙත් දළදා වහන්සේට බෝම්බ ගහන්න පවා ඉදිරිපත් වුණා වගේ කියන දේශපාලන පක්ෂ. ඒ නිසා මේ රටේ නැවත වතාවක් ආගම්වාදයක්, ජාතිවාදයක්, කුලයක් මේවා ඇදගෙන ජාතින් අතර ભેද, ආගම් අතර ભેද ඇති කරනවා නම් ඒ අයට දැඩි දඬුවම් දෙන්න ඕන. මොකද රටේ ස්ථාවරය බිඳ වැටෙනවා මේකෙන්. ආගම් අතර, ජාතින් අතර යම් යම් පරතරයන් නැති වෙලා, ගැටුම් නැති වෙලා බරපතල ප්‍රශ්න විසඳෙනවා ඇති වෙනවා. ඒ නිසා පැහැදිලි ලෙසම මේකට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න තිබෙනවා. මොකද මට මතකයි ඔය ICCPR වගේ පනත් තිබෙන්නේ ජාතින් අතර, ඒ වගේම ආගම් අතර සංහිඳියාව බිඳ වැටෙන කවුරු හරි උත්සාහ කරනවා නම් ඒ අයට විරුද්ධව ක්‍රියා කරන්න. මම විශ්වාස කරනවා මේ මෙතනින්ම උපුටලාන ක්‍රියා කරුවේ නැත්නම් අනාගතයේ භයානක තත්වයකට පත්වෙන්න පුළුවන්.